අපි 1947 පළවෙනි මහමැතිවරණේ පවත්ලා 48 නිදහස ලබලා මේ අවුරුදු 76 එනකොට අපි බැලුවොත් සාධනීය කාරණා වෙනම ලයිස්තුවක් හදන්න පුළුවන් නිෂේධනාත්මක කාරණා වලට හේතු බැලුවොත් එකක් තමයි අපිට මේ ශ්‍රී ලංකා රාජ්‍ය මට පේන විදිහට අපිට සැලසුම් කරගන්න බැරි වුණා ඒ වකවානුවේ නිදහස ලැබපු අනිත් රාජ්‍යයන් එක්ක බලනකොට ඒක ඇත්තනේ ඒක නිල් පාට කොළ පාට කවලන් වෙච්ච රතු පාට මේ ඔක්කොම ආණ්ඩු තිබුණානේ එතකොට ඒ ඒක තුල දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද දැන් මෙතන ඉන්දියාව ගැන කතා කරා ඉන්දියාව 1947 නිදහස ලැබලා 51 වෙනකොට ඉන්දියාව ජනරජයක් බවට පත් වෙලා අදටත් 51න් පස්සේ ඉන්දියාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා නැහැනේ. අපේ අර 74 කලින් තිබුණු ෆස්ට් පාස් ද පෝස්ට් සිස්ටම් නැත්තම් කේවල කොට්ටාස ක්‍රමය තමයි තාමත් යන්නේ. ඒකෝට විධායකය ජනාධිපතිටද ඒක අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටද කියලා සංවාදයක් දැන් ඉන්දියාවේ නැහැ ඒක 51 වෙනකොටම විසඳගෙන. බලය කේන්ද්‍රීයව තබා ගන්නවාද බලය පරිධිය දක්වා විමධ්‍යගත කිරීමක් හෝ බෙදා හැරීමකට යනවාද කියන කාරණය අපේ තාමත් සංවාදයක්. හැබැයි එහෙම නැහැ. නම් මැතිවරණ ක්‍රමය ගත්තත් බලය කොතනද කියන එක. ඒකට එහෙම තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට තාමත් ලංකා රාජ්‍ය නිර්මාණය කර ගැනීම කියන එක තාම කරගන්න බැල්ලා තියෙනවා. කොහොමද කියලා තාම තීරණයක් නැහැ. තාම එහෙම තීරණයක් නැහැ. එතකොට ඒක දෙක අසමත් රාජ්‍ය බවට පත් වෙන්න වංචා දූෂණ. එතකොට දැන් හොරු අල්ලලා දඬුවම් කිරීම විතරක් නෙවෙයිනේ. අද වෙනකොට සමාජයේ ඇවිල්ලා තියෙන කතිකාව තමයි නීලකාස හොරෙක් මොන පුටුවේ වාඩුණත් හොරාට හොරකම් කරන්න බැරි ක්‍රමවේදයක් හදන්න ඕනේ කියන එක. කියන්නේ හොරකම් කරපු එළියේ තියෙන ධනය ගේනවා වගේම මේ මොහොතෙන් පස්සේ හොරකම් කරන්න බැරි තත්ත්වයන් නිර්මාණය කරන්න ඕනේ කියන එක. ඒක කරගන්න බැරි වෙලා තියෙනවානේ.